අනිත් පක්ෂවල චෝදනා කරනවා මේ ආණ්ඩුව මේ මැතිවරණ කල් දා ගන්න උත්සාහ කරනවා කියලා. කොහොමද ඒක? මට තොපි දෙකක් තියෙනවා. එකක් එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක හැටියට. ඒ තොප්පිය දාගත්තම මම කියන්නේ අපේ පක්ෂය ඕනම වෙලාවකට මැතිවරණයකට සූදානම්. විශේෂයෙන් මේ මැතිවරණය අපිට විශාල ශක්තියක් වෙලා තියෙනවා. අපේ පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කරගෙන බිම් මට්ටමේ වැඩ කටයුතු ශක්තිමත් කරගෙන ආයෙත් දැවැන්ත පක්ෂයක් ලෙස ගොඩනැගෙන. අනිත් පැත්තෙන් මට තියෙනවා කාර්යමණ්ඩල ප්‍රධානී හැටියටත් ජාතික ආරක්ෂක උපදේශක හැටියටත් තවත් තොප්පියක්. එතනදී මට කියන්න වෙන්නේ අපේ රට මැතිවරණයකට මුහුණ දෙන්න සූදානම් තත්වයක නෙවෙයි ඉන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හොඳයි. ඒක අවශ්‍යමයි රටක් දියුණු වෙන්න. ඒ සමගම ඒ රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නත් ඕනේ. ඒකට කඩා වැටලා තියෙන වෙලාවක ඒ වැඩ පිළිවෙල ශක්තිමත් වෙන්නත් ඕනේ. මේ වගේ වෙලාවක අපේ රටට මැතිවරණයක් සුදුසු නෑ කියන එක මම ඒ තොප්පිය දාගත්තම කියන්න වෙනවා. ඒක මට වඩා හොඳට රජයේ නිලධාරීන් ඉන්නවා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, මහා භාණ්ඩාගාරයේ අධිපති, ඒ වගේ ඒ නිලධාරීන් ඊට වැඩිය මේක හොඳට ඔබට පැහැදිලි කරන්න පුළුවන්. වදු වැඩි කරලා කියලා මේ ආණ්ඩුව කියන්නේ ජනතාව චෝදනා කරන ආණ්ඩුව. ඒකත් එක්ක කොහොමද අභියෝගයක් වෙයිද මැතිවරණය? සාමාන්‍යයෙන් රටක යම් බදු ප්‍රමාණයක් ඕනේ රජයක් දුවන්න. ඒ ලෝකයේ පිළිගත් බදු ප්‍රතිශතයක් තියෙනවා ආණ්ඩුවේ ආදායම්වල. ඉතින් අපේ රට ඉතාම පහළ මට්ටමක ඉන්නේ බදු ප්‍රතිශතයේ. අපිට ඒ ගැළපෙන බදු ප්‍රතිශතයක් තිබ්බා පහුගිය කාලවල. නමුත් මෑත කාලෙක තිබ්බ රජයක ගත්තු තීන්දුව තීරණ නිසා බදු ප්‍රතිපත්තිය ගත්තු තීන්දුව තීරණ නිසා බදු මුදල් අඩු වුණා. ඒකත් සමග තමයි මේ අර්බුදය ආරම්භ වෙන්න එක හේතුවක් වුණේ. ඉතින් ඒ අර්බුදයෙන් ගොඩේන රටක් දුවන්න අවශ්‍ය වෙන යම් බදු මුදලක් ඕනේ. ජනතාවට බලවත් පීඩනයක් එනවා තමයි බදු වැඩි වෙනකොට. විශේෂයෙන් බඩු මිලත් වැඩි වෙලා තියෙන කාලෙක ඒක අපි දන්නේ නැතුව නෙවෙයි. අපි ඒ තත්ත්වය ජනතාවට උහුල ගන්න පුළුවන් වෙන්න තමයි ආර්ථිකය ගොඩනගන්නේ, ඔවුන්ගේ ආදායමත් වැඩි කරලා. The News Reporter. වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.